මොත ඇත්තටම කියවනම් ප්‍රධානම අභියෝගය වෙලා තියෙන්නේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මේ ජනාධිපතිවරයා. මොකද මේ ජනාධිපතිවරයා විසින් අපි විසින් අර ජූලි 23 වෙනිදා සාකච්ඡා කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව යටතේ ලැබිච්ච අනුමැතිය යටතේ කෝටි 5ක් දක්වා භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලියට මේ කර්මාන්තකරුවන්ට සහ අනිකුත් ව්‍යාපාරිකයන්ට එන්න තියෙන ඉඩ අහුරලා තියෙන්නේ. දැන් ඉඩ අහුරපු පුද්ගලයාවම ගෙන්න ගන්නවා ප්‍රසන්න රණතුංග මහත්තයා අමාත්‍යංශයේ විසින් මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ චැලෙන්ජස් ගැන කතා කරන්න. අභියෝගය එල්ල කරලා තියෙන පුද්ගලයාම ගේනවා අභියෝගයේ විසඳුම් සාකච්ඡා කරන්න. මේ පිළිබඳව අපි මේ ආකාරයට නිලධාරීන්ව සම්බන්ධ කරගෙන මැතිවරණයේ අපේක්ෂකයෙක් වෙලා ඉන්න පුද්ගලයෙක් මේ ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට කටයුතු යොදලා තියෙනවා ජාතික ජනබල වේගයේ මැතිවරණ නිරීක්ෂණ කාර්යාලය විසින්. අරමුදලේ ආදායම තියෙන 2015 ඉඳලා රුපියල් බිලියන 2015 2.8ක් 16 3.7ක් 17 4.4ක් 18 4.9ක් සහ 19 4ක්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. එහෙම තියෙද්දී පාලක මණ්ඩලයේ අනුමැතිය නැතිව ආයෝජන මුදල් ආපහු ලබාගෙන තියෙනවා 2015 ඉඳලා 19 වෙනකල් මෙන්න මේ විදියට 2015 රුපියල් මිලියන 50ක් 16 රුපියල් මිලියන 100ක් 17 මිලියන 362.7ක් 2018 126.6ක් සහ 2019 මහා විශාල මුදලක් රුපියල් මිලියන 252.4ක් මේ ආයෝජන ආපහු අරගෙන සංස්කෘතික අරමුදල් තියෙන මෙහෙම මෙච්චර මේ ආයෝජන නිදහස් කර ගැනීමට හේතු විගණනෙන් අහනවා ඇහුවට මේවා මොන ආකාරයකට මොන වගේ කාර්යයන් සඳහා මුදල් නැවත ලබාගෙන තියුණාද මේ ආයෝජන මුදල් අරගත්තද කියන එකට අදාළ හේතු විගණනයට ඉදිරිපත් කළ තිබුණෙත් නැහැ 2018 වැඩසැලැස්මට අනුව මේගොල්ලන්ට තිබුණා අභයගිරි ව්‍යාපෘතියට අදාළව ඇස්තමේන්තු ගත වටිනාකම රුපියල් මිලියන 9.48ක් වන රතකාල දෙකක් ඉදි කරන්න 2020 ජූලි 31 දින වෙනකන්ටත් මේ කියන ඒවා සිද්ධ කරලා තිබුණේ රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න